සුබ දවසක් වල හැමෝටම UGK Logs YouTube channel එකට සිළු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අදත් විශේෂ වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා දියසායම් මාධ්‍ය සම්බන්ධව. ඉතින් ඔයාලා අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා channel එකත් එක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කර සිටිනවා. අපි අද දියසායම් ශිල්ප ක්‍රම 10ක් ගැන කතා කරනවා. ඔයාලා දැනගත යුතුම දියසායම් ශිල්ප ක්‍රම 10ක්. ඉතින් මෙතන මුලින්ම කතා කරන්නේ wet on wet ටෙක්නික් එක, තෙත මත තෙත කියන දියසායම් ශිල්ප ක්‍රමය. ඉතින් මේ ශිල්ප ක්‍රමය බැලුවොත් ඒ ශිල්ප ක්‍රමයේදී වෙන්නේ තෙත මතු පිටක් මත තෙත වර්ණ තැවරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ශිල්ප ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් වෙන ශිල්ප ක්‍රමයක් දියසායම් මාධ්‍ය හසුරවනකොට. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම තේරුම් ගත යුතුයි වල මේ වීඩියෝ එකේදී මෙන්න මේ පෙන්වන අභ්‍යාසත් එක්ක ඒ තෙත මත වැඩ කරනකොට තෙත මතු පිටක් මත කලස් නැත්නම් දියසායම් අපි දාද්දි ඒ කලයක මෙන්න මේ විදිහට ලස්සනට කලයක ප්ලේ වෙනවා. නැත්නම් කලයක විහිදිලා යනවා ඒ තෙත උඩ. ඉතින් තෙත මතු පිට කොහොමද දියසායම් මාධ්‍ය හැසිරෙන්නේ කියන එක ඊටාම හොඳට මෙතනින් තේරුම් ගන්න පුළුවන් වලට. ඊටාමත්ම ලස්සනට ඒ කලයක තෙත තියෙන තාක් ඒ পেපර් එකේ විහිදිලා යන ආකාරය දකින්න පුළුවන්. ඉතින් මේ අද කතා කරන ශිල්ප ක්‍රම ඉතින් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ ශිල්ප ක්‍රම 10 ඊටාම වැදගත් ශිල්ප ක්‍රම 10ක් දියසායම් මාධ්‍ය හසුරවන සාදියසායම් මාධ්‍යයට ඇල්මක් දක්වන දියසායම් මාධ්‍ය කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ඒක පාසල් සිසුන් වෙන්න පුළුවන්, ඒ වගේම බාහිර උපාධි කරන කෙනෙක් වෙන්න පුළුවන් සහ මේ චිත්‍ර විෂය ප්‍රායෝගිකව හදාරන අය වෙන්න පුළුවන්. මේ දියසායම් මාධ්‍ය ඒ මාධ්‍යයට ඇල්මක් දක්වන සහ ඒ මාධ්‍යයත් එක්ක වැඩ කරන්න කැමති ඕනෑම කෙනෙකුට මෙන්න මේ අද මේ කතා කරන මෙන්න මේ ටෙක්නික්ස් 10 තාමත්ම ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මෙතන පොඩි ඔබ්ජෙක්ට් එකකින් මම පෙන්වන්නේ ඒ තෙත මත පිට සම්පූර්ණයෙන්ම තෙත කල එකක් දැම්මහම ඒ කල ඉෆෙක්ට් එක කොහොමද ඒ කොලේ විහිදිලා යන්නේ කියන එක. එතන මම ඇපල් ගෙඩියක් වලට අභ්‍යාසයක් විදිහට පෙන්නනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම තෙමලා ඒ තෙත මත පිටම තමයි සම්පූර්ණයෙන්ම කල එක දීකලා තෙත කල එකක් තමයි ඇප්ලයි කරන්නේ. එතකොට ඒක මේ විදිහට බොඳ වෙලා කල එක විහිදිලා ඒ වගේ ලස්සන ඉෆෙක්ට් එකක් එකේ මතු වෙනවා. සම්පූර්ණයෙන්ම තෙත මත පිටක තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ උඩ ඒ උඩ නැවත නැවත තේත කලර්ස් කිහිපයක් දැම්මුත් ඒ කලර්ස් ටිකත් අර කලින් දාපු කලර්ස් එක්ක මික්ස් වෙලා ඒවත් එක්ක ලස්සනට බොඳ වෙලා ඒ ඉෆෙක්ට් එක ඉතාමත්ම ලස්සනට වෝටර් කලර් වලදී මැවෙනවා. ඉතින් මේක තමයි තේත මතු පිටක තේත ක්‍රමය කියලා කියන්නේ, නැත්නම් wet on wet ටෙක්නික් එක කියලා කියන්නේ මෙන්න මේ ශිල්ප ක්‍රමය. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා දියසායම් මාධ්‍ය හසුරවන ඕනෑම කෙනෙකුට. අපි සාමාන්‍යයෙන් ඕනෑම වැඩක් දියසායම් මාධ්‍යයෙන් අඳිනවා නම් චිත්‍රයක් කරනවා නම් මේ තෙත මතු පිට තෙත ක්‍රමයට අනිවාර්යයෙන්ම මේ ශිල්ප ක්‍රමය පාවිච්චි කරනවා. මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි ඉදිරි ශිල්ප ක්‍රමත් එකට එකතු වෙලා බද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒවත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ අභ්‍යාස කීපය බැලුවාම ඔයාලට මේ තෙත ක්‍රමය කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ තියෙන wet on dry කියන ශිල්ප ක්‍රමය. ඉතින් මේ wet on dry කියන ශිල්ප ක්‍රමයේදී සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම වියලි මතු පිටක් මත තෙත වර්ණ තැවරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට කලින් එකේදී සම්පූර්ණයෙන්ම තෙත මතු පිටකනේ වැඩ කරේ, මේකෙදි වෙන්නේ කඩදාසිය වියලි. කඩදාසිය තෙත ගතියක් නැහැ. ඒ වියලි කඩදාසිය උඩ මේ විදිහට තෙත වර්ණ සහිත පින්සලකින් ඇඳහම ඒ වර්ණ පැච් එක නැත්නම් කලර් පැච් එක ඒ විදිහටම හිටිනවා. දැන් කලින් එකේ වගේ විහිදිලා බඳ වෙලා යන්නේ නැහැ මේකෙදි. ඉතින් මේ ශිල්ප ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා දිසායම් මාධ්‍ය හසුරවන කෙනෙකුට. ඒකෙදි විශේෂයෙන්ම කලා නිර්මාණයේ අපි කරන නිර්මාණයේ තියෙන විස්තරාත්මක ලක්ෂණ මතු කරන්න, තව ලේයර්ස් ලේයර්ස් උඩට වැඩ කරන්න මේ ශිල්ප ක්‍රමයේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි wet on dry ක්‍රමයේදී ඒ ඉෆෙක්ට් එක තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඒ දාන කලර් පැච් එක ඒ වර්ණ පදාසය ඒ විදිහටම හිටිනවා. කිසිම බොඳ වීමක් හෝ විහිදිලා යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඩ්‍රයි බ්‍රෂ් ටෙක්නික් කියන ශිල්ප ක්‍රමය තමයි බලන්නේ. එතකොට ඒකෙදි සිද්ධ වෙන්නේ මේක ඩ්‍රයි ඔන් ඩ්‍රයි කියලා කියනවා. ඩ්‍රයි බ්‍රෂ්
ටෙක්නික් එක කියලා කියනවා. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම වියලි මතුපිටක සම්පූර්ණයෙන්ම වියලි මතුපිටක් අරගෙන මේ වියලි මතුපිටේ සම්පූර්ණ වියලි කලය එකක් ඇප්ලයි කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒකට මේ විදිහට ගත්තාම ඒක අපිට කලයක දිය කරන්න නැතුව ටිකක් ඝනට අරගෙන ඒ ඝනට ගත්ත කලයක පින්සලෙන් එහෙමම වියලි මතුපිටක ආලේප කරාම මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් දැන් ඇදිලා යනවා වගේ ඉෆෙක්ට් එකක් මෙන්න මේ විදිහට මතු වෙනවා. ඉතින් මේ ශිල්ප ක්‍රමයක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා විවිධ ඉෆෙක්ට් මතු කරන්න චිත්‍රයක. ඉතින් මේ වගේ පින්සල් පාරවල් තමයි තියෙන්නේ. ඊළඟට ඩ්‍රයි ඔන් වෙට් කියන ටෙක්නික් එක. ඩ්‍රයි ඔන් වෙට් කියන ටෙක්නික් එකේදී වෙන්නේ මේකෙදි විශේෂයෙන්ම තෙත මතු පිටක ඝන කලයකක් මේ විදිහට තවරනවා. දැන් මේ විදිහට තෙත මතු පිටක මෙන්න මේ වගේ ඝනට ගත්ත කලයකක් පින්සලෙන් මේ විදිහට තවරුවාම ඒකේ අර කලයකේ ඝනත්වය ආලේප වෙච්ච තැන ඉඳලා දෙපැත්තට ලස්සනට විහිදිලා හොඳ වෙලා යනවා. ඉතින් මේ ශිල්ප ක්‍රමයක් ගොඩක් වැදගත් වෙනවා දේසයම් චිත්‍රයක් අඳිනකොට. ඉතින් මේ ශිල්ප ක්‍රම ගොඩක් අපි පාවිච්චි කරනවා දේසයම් චිත්‍රයක. ඉතින් ඒ හැම එකක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට වෙට් ඔන් ඊළඟට තියෙන්නේ වෙට් වොෂ් ටෙක්නික් එක. වෙට් වොෂ් ටෙක්නික් එකේදී වෙන්නේ තෙත මතු පිටක තෙත වර්ණ සහිත පින්සලකින් මේ විදිහට වොෂ් කරන එකක්. කලයකින්ම වොෂ් කරන එකක් තමයි සිද්ධ වෙන්නේ. ඒක වෙට් වොෂ් කියලා හඳුන්වනවා. ඉතින් මේක ගොඩක් දුරට මේ ලෑන්ඩ්ස්කේප් වගේ අඳිනකොට දේසයම් වලින් අහසක් වගේ කලය කරද්දී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මෙන්න මේ වගේ ඉෆෙක්ට්. ඒකෙදි සම්පූර්ණයෙන්ම තෙත මතු පිටක තමයි තෙත කලය එකක් මේ විදිහට ඇප්ලයි කිරීම සිද්ධ වෙන්නේ. ඊළඟට ඩ්‍රයි වොෂ් කියන ටෙක්නික් එක. මේකත් භූමි දර්ශන චිත්‍රාදී විශේෂයෙන්ම දේසයම් මාධ්‍යයෙන් වැදගත් වෙනවා. මේකෙදි වෙන්නේ වියලි මතු පිටක් මත තෙත වර්ණ සහිත පින්සලකින් තමයි මේ වොෂ් කිරීම සිද්ධ වෙන්නේ. ඒක මේ විදිහට ගොඩක් මේ ෆ්ලැට් පින්සලක් තමයි ගොඩක් ප්‍රයෝජනවත් මේ වගේ වැඩකට. මේ විදිහට වියලි මතු පිටක තෙත සහිත පින්සලකින් වර්ණයක් මේ විදිහට දාලා මේ විදිහට අදිනවා. ඒක ඩ්‍රයි වොෂ් ටෙක්නික් එක කියලා හඳුන්වනවා. ෆ්ලැට් විදිහට මේ වගේ පැතලි ආකාරයට වර්ණ තැවරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේකෙදි මේකත් ඔය අහස වගේ කල කරන අවස්ථාවලදී වැදගත් වෙනවා. ඊළඟ ටෙක්නික් එක තමයි ෆ්ලැට් වොෂ් කියන ටෙක්නික් එක. ඉතින් මේ ෆ්ලැට් වොෂ් ක්‍රමයේදී වෙන්නේ වියලි මතු පිටක් මත තෙත වර්ණ සහිත පින්සලකින් පැතලි ආකාරයට වර්ණ ආලේප කිරීමක් තමයි ඒකෙදී උනේ. මෙන්න මේ විදිහට එකත් මේ ෆ්ලැට් පින්සලක් මාර්ගයෙන් තමයි මේක කරන්න ගොඩක් පහසු. මේකත් අපිට භූමි දර්ශන චිත්‍ර වගේ දෙයකදී අවශ්‍ය වෙනවා. ඒ වගේම ටිකක් ලොකු අවකාශයක් වර්ණ කරන්න අවශ්‍ය වෙනවා මේ වගේ තැන්. මේක හඳුන්වනවා ෆ්ලැට් වොෂ් ක්‍රමය කියලා. ඒකට තෙත පින්සලකින් තමයි මේකත් කරන්නේ. වියලි මතු පිටක තෙත පින්සලකින් මේ විදිහට සම්පූර්ණයෙන්ම පැතලි ආකාරයට වර්ණ තැවරීමක් වෙනවා. ඊළඟට ග්‍රේඩඩ් වොෂ්. මෙන්න මේ ක්‍රමයක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා භූමි දර්ශන චිත්‍රයක් එහෙම අඳිද්දී. විශේෂයෙන්ම භූමි දර්ශන අඳිනකොට දේසයම් මාධ්‍යයෙන් ඒ අහසක තියෙන ඉෆෙක්ට් එක ඈතට යනකොට අඩු කලයකේ කල ටෝන් එක අඩු වෙලා යන ගතිය පෙන්වන්න. ඉතින් මේක කරන්නේ වියලි මතු පිටක් මත තෙත වර්ණ සහිත පින්සලකින් වර්ණයේ පැහැය අඩු වෙන විදිහට තමයි වර්ණ කිරීම සිද්ධ වෙන්නේ. වියලි මතු පිටක මේ විදිහට වර්ණ තැවරීමක් ටිකක් තද වර්ණ තැවරීමක් මුලින් කරලා ඊට පස්සේ මේ පින්සල හොදලා ඒ තෙත තියෙන පින්සලෙන් මේ විදිහට පල්ලෙහාට අඩු වෙන විදිහට කලයක මේ අදින ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන ටෙක්නික් එකක් විශේෂයෙන්ම භූමි දර්ශන චිත්‍රවලදී වැදගත් වෙනවා. ඊළඟට වැදගත් වෙනවා තවත් ටෙක්නික් එකක් තමයි මේ ස්ප්ලැටර් ටෙක්නික් එක. වර්ණ පින්සලෙන් ඉහින ස්වභාවයේ ටෙක්නික් එකක්. මේක අපිට පින්සලෙකදී මේ විදිහට ගසලා නැත්තම් පින්සල ගැසීමෙන් හෝ මේ විදිහේ ඉෆෙක්ට් එකක් මතු කරන්න පුළුවන්. ඇත්තටම මේ ටෙක්නික් එක භූමි දර්ශන චිත්‍ර අඳිද්දී වගේ ගොඩක් තැන්වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන ටෙක්නික් එකක් මේ ඉෆෙක්ට් එක ගන්න. ඊළඟ ටෙක්නික් එක තමයි මෙන්න මේ 10 වෙනි ටෙක්නික් එක, අවසාන ටෙක්නික් එක, පුල් ඉන් කලර්. පුල් ඉන් කලර් ටෙක්නික් එකේදී වෙන්නේ
වියලි මතුපිටක් මත ආලේප කරපු වර්ණ එකක් තදට ආලේප කරපු වර්ණයක් මේ විදිහට මේ තෙත පින්සලකින් ඒ ආලේප කරපු තද වර්ණ ටික තෙත පින්සලකින් මේ විදිහට අදින එකක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක ගොඩක් ඔය වැදගත් වෙනවා 3D ඔබ්ජෙක්ට් අඳිනකොට යම් කිසි වස්තුවක ත්‍රිමාණ බව මතු කරනකොට ප්‍රයෝජනවත් වෙන ටෙක්නික් එකක්. මේ විදිහට කලර් ටෝන් එක අඩු වෙලා යන විදිහට අර තද පැහැ ඉඳලා ලා පැහැට අඩු වෙන විදිහට ගන්න ක්‍රමයක් තමයි මේකෙදි තියෙන්නේ. ඔයාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ video එකට කැමති නම් like කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. එවනම් තවත් අලුත් video එකකින් හමු වෙනතුරු සුබ දවසක් හැමෝටම.